අපි දන්නවා ජ හැල්ුවට ලක් කරන්නේ මේ රට විනාස කරපු අයිමයි. මේරටේ සම්පත් විනාස කල්ල විනීවල්ල හොරකං කරල්ලා කරන්න පුළන්දේව ලොක්කම දේශපාලන මවාාවින් කරවාය තමයි අස්ථාව වන විදේස රටල්ලින්ගේ වඩ පයිකිල්ලා ොල් වඩ ැකන ගොල්ල. ඒවාගේම අපේරට කීර්ති නම නතිකලදන මේක ඇතුළි වන්නයි. අවුර වන්න වී මේ ඇතුළේ රට ඇතුල ඉන්න තම රට අප ීර්ස පත් කරන පනි නන්න පිර ට ලට. නිටවල්ල හෙමයින ඒරටවල්ල ගෞරේ අරස්සාාව ආත්ම ගෞරුේ තියානතම හම දේශපාල පක්ෂයකම නායකෝ කඩේතු කරන්න. අපේ බරුද්ධ පක්ෂවල එහමනෙමේ අපේ ආණ්ඩුව සෑල්ුවට පාත් කරන්න අපිේ නායකෝ හැල්වට පත් කරන්න්න අප ීරිතර පත් කරන්න ඒගොල්ලු සරංගට ඒකතෑන් වට ගැතුගේවා ඒ වගේ රටල්ලට වැදදි ප්‍රචාරයරනවා ති ඒරටව වල් ප්‍රෝජනටරන අප්‍රතිට ඩ ගහනවා කොතම ඇත්ත දත්ති . බටහිර රටවල් අපිව දෙවැනි පන්තියට දැමීමක් නෙමේ ඇත්තටම මේ ඉතිහාස පුරා වුණේ මේ රටට ආදරේ නැති තමන්ගේ බලයට විතරක් කෑදර පිරිස්. අපිව දෙවැනි පන්තියට දමලා ඒ සම්බන්ධයෙන් කරුණු කාරණ ඉදිරිපත් කරා බටහිර රටවල් වලට. එහෙම කරපු එක කාණ්ඩයක් තමයි L.. ත්‍රස්තවාති සංවිධානයේ කාලි. ඔවුන් ලංකාව ගැන ඉතාම වැරදි ප්‍රචාරණ ජාත්‍යන්තරව සිදුකර අපිේග හැමුව දන්නවා. ඒක් මත ලංකාවට ලොකු ජාත්‍යන්තර අපකීට්තියක් ගන්න එගොලො කටයුතු කර. ඒවගේම තමයි අපි දන්නවා ඉට පස්සේ පසුකාලික උතුරේ සමහරක් දේශපාලන පක්ෂ මේ විදිහටම හිතාම නරකාකාරෙන් ලංකාවට විරුද්ධ බොරු ප්‍රචාර කල්ල ලංකාව දෙවැනිි පන්තිය රටක් බවට පත් කරන්න බවට මතයක් ඇති කරන්න කටයුතු කරා ඒ වගේම තමයි මේක කරපු අනිත් කණ්ඩායම තමයි ජනතාවවි මුක්ති පෙරමුණ. හැබැයි ඔබට මතක ඇති පහුගේ කාලේ යි ජතම මුක්ති පරමුණ එක්තරා පාර්ලිමේතු මන්ත්‍රීවරයක් විදේශ රටක ගිහිල්ලා ඒ විදේශය කොහුගෙන් ප්‍රශ්න කරනකොට ලංකාවේ පොලිසිය සිංහල මනුස්සේ එක්ගෙන් පගල්ල නැ නමුත් මුස්ලිම් මිනිියක් හරි දෙමළලමිනියේ කරිහම්බුුණනොත් ඔවුන්ගේෙන් පගාව ගන්නවා කියන තැනට පවා ප්‍රකාශ කර. ඇති මෙන්න මේ වගේ කාරණා නිසා තමයි මේ රට මේ දෙවැනි පන්තියේ රටක් බවට සමහර විදේශිකයෙන් සිතන්නේ. හිති මංහිතන්නේ අපි ආඩම්බර වෙනවා තමන්ට බලය අත්තට ලැබිලා මේ රට පාලනය කරන්න පටන් ගත්තාට පස්සේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් අවබෝධ කර ගැන තියෙනවා මේ කෙ තියෙන වැරත්ත. මොකද මේ වැරැද්ද තමයි අපි එදායිඉදම්ම කතා කර මේ වනකොට අපි සන්තෝ සයි රනිල් වික්‍රමසිංහ ජනාධිපත්තුමා පවා අවබෝධ කරගෙන තියෙනවා. අපි එදායිඉඳම් කියපු කාරණය නිවැරදි කියෙන්. න ඔබ ඒ පැහැදිලුව නරබුව නං එතුමා කියන්නේ අවශ්‍ය නෑ කියලා එතුමා කියනවා මේ සම්බන්ධයෙන් FබීIකෙන් පරීක්ෂණයක් කරා එතකොට ස්කොට්ලන්ඩ් ආඩ්කින් පරීක්ෂණයක් කරා ඒවගේම ඉන්දියවෙරම බුද්ධි සේවා මගින් පරීක්ෂණයක් කර මේ ආකාරයෙන් ලෝකයේ විවිධ පිළිගත්ත ජාත්‍යන්තරව පිළිගත්ත සංවිධාන මගින් පරීක්ෂණ කරලා තියෙනවා කියන පදනමූඩ තමයි එතුමා කියන්නේ මේකට තවදුරගත්ත පරීක්ෂණයක් අවශ්‍යනෑ කියලා. ඉතින් මන්දන අපි මෙතන ඉන්න මතේ තමයි මේ කාරණය සම්බන්ධයෙන් කාටහරි කියී හිතෙනවා නම් ජාත්‍යන්තර් පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. අපි පක්ෂයක් හැටියට අපිහිතනවා ජාත්‍යන්තර් පරීක්ෂණ අශ්‍ය නැහැ කියන එක නමුත් කවුරුම හරි කොටසක් ල්ලා සිටන වන ජාත්‍යන්ත පරීක්ෂණය අවශ්‍යයි කියලා එහෙම හිතනවනං ඒ සම්බන්ධ අපි විරුද්ධත්වයක් දක්වන්නෙත් නෑ අපි එවැනි ජාත්‍යන්තරීක්ෂණයක ඉල්ලා සිටින්නෑ මොකද අපිට අපේ කණ්ඩායම් සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා අපේ පරීක්ෂණ කණ්ඩයම් අපේ විමර්ශෂන කණ්ඩායම් අපේ බුද්ධාංශ සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් තියනෙනඔය සිදුකරම පරීක්ෂණ සම්බන්ධය නමුත් කිසියම් කෙනෙක් හිතනවනං ඒක මදි කියලා එහෙම රජය විසින් එම ලබා දෙන්න යන මනං ඒකට අපි විරුද්ධ වෙන්න නෑ කියන කාරණය තමයි පක්ෂක් ැට අපි කියන්න්නේ එ ඒක තමයි අපි හැමදාම කියපු කාරණය එමානවහිමිකම් කොමිසමේ වාර්තා බොරු වාර්තා දෙන්න අපි මහින්ද ජනාතිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කරපු දවස ඉඳං. නො ිකම් කොමිසමේ ර්තා දින්නේ වැරදි වාර්තායක අපි දිගිදිගට ප්‍රකාශ කරා නමුත් ඒ වෙලාවෙේ විපක්ෂය හිටපු නායකයින් එක පිළිගත්තේ නැහැ නමුත් මේ වනකොට මංගිතන්නේ රනිි වික්‍රමසිංහ ජනාධිපත්තු මත්තය මතේට පැමිණීම සම්බන්ධයෙන් ඇත්තටම අපියා ඩම්බර් වෙන ම මෙහෙමයි ලෝක ත්‍රස්තවාදය තුළ අගතියට පත් පාර්ශවයන් ඉන්නවා හරියට. එක ඇන්නේ අරන්තලාවේ භික්‍ෂූන් වහන්සේලාව බස් එකක් පිටින් ගෙනහිල්ලා කැතිපොලු වලින් ගහලා මරලදාපු එකට අපිට කවදාවත් සාධාරණයක් දෙන්න බැහැ. එතකොට කැබිතිගොල්ලාවේ අර බස් එකට බෝම්බයක් තියලා අර කුඩා දරුව මැරුණාම ඒ දරුවව බදාගැෙන අඩපු තාත්තට අපිට ඒ සාධාරණය දෙන්න බැහ. ඒක තමයි ත්‍රස්තවාදීතියන කුරුරිකම ඒ වගේම ශ්‍රීමහබෝධිය වන්දනා කරන්න ගියපු මිනිස්සුන්ට වැඩිතියලා පාර දෙපැත්තේ මරලදාපුහම ඒ මිනිස්සුන්ටහරි ඒ මිනිස්සුන්ගේ ආදරණීයන්ට සාධාරණයක් කරන්න බැහැ. ඒක තමයි ත්‍රස්තවාධ තියන කුරිරුභාව න් ඒගේ තමයි මෙතනත් මෙතැන ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ත්‍රස්තවාදය වැරදි ඒ ත්‍රස්තවාදය තෙලා දකිනවා ත්‍රස්තවාදී න සොයලා ත්‍රස්තවාදී විනාශ කරන්න ඕනේ අපේ රජය හැමදාම ගත්ත පියවර රාජපක්ෂවරුන් හැමදාම හිට ප්‍රතිපතිය තමයි ත්‍රස්තවාදය විනාශකර මුලිනුපුටා දැමී යුතුයි කියන එක. පාස්කෘු ප්‍රහාරදී අඇතිවිච්්‍ය අවාසනාවන්තම සිද්ධිය තමයි ඒ පුද්ගලයින්. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවත් සමඟ තමන්ගේ දීවිතත් තොරකර ගැනීම නිසා එතනි නිදිරියට ඔවුන්ට එරහෙව කටයුතු කරන්න හැකියාවක් නැතිවීම නැහැ එතුමා ජනා එතුමා, ජනාධිපති වෙන්න කලින් එතුමා විපක්ෂනායක හැටියට හිට පු කාලේ සම්හරක් විට මේ වගේ මතයක් නොදරන්න ඇති. නමුත් එතුමා දැන් රජය මෙහෙවන විට එතුමාට තේරලතිය නොව මේ බටහිර මාධ්‍යමගින් ලංකාවට කරන්න හානියමකක්්ද කියන එක. ඒ වගේම රටක් ඉදිරියට ගෙනියන්න හදනකොට ඒකට අකුල්හෙල ආකාරය විධ කණ්ඩායම් කල්ලිවල අවශ්‍යතාවෙන් ොට කටයුතු කිරීම සම්බන්ධෙන්. ඒතුමාට වඩත් හොඳ අවබෝධයක් ලැබිල තියනවා ඉතිං අපි කියන්නේ ඒ ජනාධපතිතුමා ඒ කියපු කාරණා එතුමා ජනාධිපතිවර හැටියට හිතා බතන්නේ නතු බලන්නතුව කියන කාරණා නෙමේ. ඒ සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට අපේ විරුද්ධත්වයක් නෑ ඒක මේ දීර්ගය උත්තරයක් දෙන්න ඕනේ. මේ රටේ මේ විදිහට කඩා වැටින් හේතුව වනේ මං ඉතා පැහැදිලිුව කියවා ජනතා විමිති පෙරමුණ සහ මේ අරගලයට අදගලයට මුලපිරුවූ කට්ටියක. අරගලයට සම්බන්ධ වනේ නොදැනුවත් කට්ටිය වෙන පුල අරගලයේ ක්‍රියාත්මක් කළ කට්ටිය මොකද අපි දන්නවා මේ රටට අපිට මේ රට ගොඩගන්නති විච්ච ක්‍රමවේද විදේශ විනිමීම හිඟයක් තිවුණේ. අපිට විදේශ සම්ප්‍රේෂණ වැඩිපුර ගන්න ගන්න අවශ්‍යතාවය තිවුණා. නමුත් ජනතාව විමුක්තිෙ පරමුණ පිට රටවල්වල සේවය කරන මේ රට වැසියන්ගේ නිල්ලා සිටියා විදේශ සම්ප්‍රේෂණ ලංකාවට එවන්න එපා කියලා. කල්ලා මේ රටට විදේශ සම්ප්‍රේෂණ එවීම නතර කරා. ඒ මත මේ රට කඩා වැටුණා. ඊළඟට මේ රටට විදේශකී එන්න ගත්තට පස්සේ. මේ රටට විදේශකින් එන්න බැරි තැනක් බවට අපි දන්නවා දෙදස් විසි දෙකේ මාර්තම යස වෙනකොට පාස්කු ප්‍රහාරෙන් පස්සේ ඉහළම විදේශකයෙන් පැමිණීමති විච්චරට අවස්ථාව හැටියට දැනුවත් වුණා ඊට පස්සේ මාර්තු මාසය අවසාන වෙනකොට ලොකු අරගලයක් කරලා අප්‍රේල් මාස වෙනකොට නවතත් විදේශෙන්ය පැමිණීම සියට අසුවකින් අඩුකරා ඒ වගේම මේ රටේ තිබිච්ච ව්‍යාපාර කඩා වැට්ටීමට කටයුතු කර. මේ සියලු කටයුතු කරලා මේ රට ආර්ථිකය කඩා වැට්ටවා. ති මේ රටේ ආර්ථකය දැන් කඩා වැටිලා තියෙන්නේ මේ රට බංකොලොත් භාවට පත් කරලා තියෙන්නේ. මේ අරගලයක් කරලා මේ රට බංකොලොත් කරාට පස්සේ මෙ වැනි ප්‍රශ්න වලට මූුණ දෙන්න වෙනවා නමුත් මං විශේෂෙන් කියන්න ඕනේ අපි පක්ෂයක් හැටියට මෙතන ජනතාවගේ පැත්තිඉන්නවා අපි දැක්කා පහුගගේ දවස්වල මේ විවිධ වෙබ්බඩවි රනිිලි ක්‍රමසි මඇත්තුමමා සහේ පක්ෂ නිර්මාතතුර ගරි බයිසිල් රාජ පක්ෂ මැත්තු මාතර ඇති වෙච්ච සාකච්චාව සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දෙමින් තියෙනවා මේ